ප්‍රකාශ විද්‍යාව යටතේ ඔබ මේ වේදි තල දර්පණ වක්‍ර දර්පණ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඇති. ඒ වගේම තල දර්පණයක පරාවර්තනයත් වක්‍ර දර්පණයක නාභිදුර සොයා ගන්න හැටිත් ඔබ මේ වේදි දන්නවා. ඒ වීඩියෝ බැලුවේ නැත්නම් පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි උඩින් එන කාඩ් එකේ ලින්ක් එකෙන් හරි ඔබ ඒ වීඩියෝ නරඹලා මේ ප්‍රායෝගික පරීක්ෂණය සමග එකතු වෙන්න. අවතල දර්පණයක ප්‍රතිබිම්බ සෑදෙන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. කාච ආධාරකයට සවි කළ අවතල දර්පණයයි තිරයයි දල්වාගත්ත ඉටිපන්දමකුයි සපය ගන්නවා. කලින් වීඩියෝ එකේ නාභිදුර සොයාගත් ආකාරයටම නාභිදුර සොයා ගන්නවා. නාභිදුර වගේ 5 ගුණයක් පමණ දුරින් දර්පණයට ඉදිරියෙන් ඉටිපන්දම ස්ථානගත කරලා පරීක්ෂණය ආරම්භ කරනවා. හොඳින් තිරය දෙස බලන්න. තිරයේ ඉතා කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් තමා ආරම්භයේ තිබුණේ. බලන්න කෙමෙන් කෙමෙන් දර්පණයේ අසලට ඉටිපන්දම රැගෙන එන විට ප්‍රතිබිම්බය විශාල වෙනවා. ඒත් යටිකුරු ප්‍රතිබිම්බයක්මයි දැක ගන්න පුළුවන්. තිරයේ මත ප්‍රතිබිම්බය ලබා ගන්න පුළුවන් නිසා තාත්වික ප්‍රතිබිම්බයක් ලෙස හඳුන්වනවා. ඔබට මීට වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් අඳුරු පසුබිමේදී දැක ගන්න පුළුවන් වේවි. පෙර පරිදිම නාභිදුර වගේ 5 ගුණයක් දුර ඉඳන් දර්පණයේ අසලට ඉටිපන්දම රැගෙන එනවා. බලන්න එවිට තිරය මත ප්‍රතිබිම්බය ක්‍රමයෙන් විශාල වෙන ආකාරය. වස්තුව නාභිදුර වගේ 5 ගුණයක දුර ඉඳන් නාභිය මතට ගෙන එනකම්ම ප්‍රතිබිම්බය ඉතා කුඩාවට තිබිලා ක්‍රමයෙන් විශාල වීම තමයි සිදු වුනේ. නාභිය මතදී බලන්න ප්‍රතිබිම්බය තිරය දිස්වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන්නේ. නාභියට ඉතා ඈතින් වස්තුව ඇති විට යටිකුරු වස්තුවට වඩා බෙහෙවින් කුඩා තාත්වික ප්‍රතිබිම්බයක් නාභිය මත ඇති වුණා. නාභිදුරට වඩා දෙගුණයට වැඩි දුරින් වස්තුව තියෙන වෙලාවේ යටිකුරු වස්තුවට වඩා කුඩා තාත්වික ප්‍රතිබිම්බයක් නාභිදුරත් එමෙන් දෙගුණයක දුරත් අතර ඇති වුණා. නාභිදුරෙන් දෙගුණයක දුරින් වස්තුව ඇති විට යටිකුරු වස්තුවට සමාන තාත්වික ප්‍රතිබිම්බයක් නාභිදුරෙන් දෙගුණයක දුරින් ඇතිවීම සිදු වුණා. නාභිදුරට වඩා වැඩි එහෙත් දෙගුණයක දුරට වඩා අඩු දුරින් වස්තුවේදී යටිකුරු වස්තුවට වඩා විශාල තාත්වික ප්‍රතිබිම්බයක් නාභිදුරෙන් දෙගුණයකට වඩා වැඩි දුරින් ඇති වුණා. නාභිය මත වස්තුවේදී ප්‍රතිබිම්බය අනන්තයේ ඇති වුණේ. නාභිදුරට වඩා අඩු දුරින් වස්තුව තියෙන වෙලාවේ උඩුකුරු වස්තුවට වඩා විශාල තිරයක් මත ගන්න බැරි අතාත්වික ප්‍රතිබිම්බයක් දර්පණය තුල ඇතිවීම සිද්ධ වුණා. අවතල දර්පණයක ප්‍රතිබිම්බ ඇතිවන ආකාරය තමයි අපි පරීක්ෂා කළේ. අපි බලමු උත්තල දර්පණයක ප්‍රතිබිම්බ ඇති වෙන්නේ කොහොමද කියලා. මේකට අපි උත්තල දර්පණයක් කාච ආධාරකයක රඳව ගන්නවා. ඒ වගේම තිරයක් දැල්වෙන ඉටිපන්දමක් සපය ගන්නවා. පෙර ආකාරයටම ප්‍රායෝගික පරීක්ෂණය අපි සිදු කරනවා. එහෙත් අපිට තිරය මත ප්‍රතිබිම්බයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි බලමු අඳුරු පසුබිමෙත් පරීක්ෂණය සිදු කරලා බලන්න ඒ අවස්ථාවේදීත් තිරය මත ප්‍රතිබිම්බයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. උත්තල දර්පණවල තිරයට ප්‍රතිබිම්බය ලබා ගන්න බැරි ඇයි? අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි උත්තල දර්පණවලින් ලැබෙන්නේ. අතාත්වික ප්‍රතිබිම්බය දර්පණය තුලින් බැලුවාම තමයි අපිට දැක ගන්න පුළුවන්. වස්තුවට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් දර්පණය තුලින් බැලුව විට අපිට නිරීක්ෂණය වෙනවා. බලන්න ඔබට පැහැදිලිව පේනවා ඇති
අනෙකුත් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපේ විද්‍යාගාරය හා එකතු වන්න.